ඉන්නේ කවුන්ට් ෆෝමියුලා සීරීස් එකට අදාළ දෙවෙනි ප්‍රැක්ටිකල් එකත් එක්කයි. මම පළවෙනි ප්‍රැක්ටිකල් එකේදී කවුන්ට් if, කවුන්ට් ifs ඒ වගේම ටෙක්ස් ඔකරන්සස් ගැන කතා කරා. ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් ප්‍රැක්ටිකල් 1 වීඩියෝ එක බලන්න. ප්‍රැක්ටිකල් දෙවෙනි ප්‍රැක්ටිකල් එකේදී මම කතා කරන්න යන්නේ අබ්සලූට් රෙෆරන්ස්, රිලේටිව් රෙෆරන්ස් ඒ වගේම සෙල් රෙෆරන්සස් ගැනයි. මේකෙදී මම පළවෙනි එක්සැම්පල් එක විදිහට ටේබල් එකක දාලා තියෙනවා මෙතන ඩෙස්ටිනේෂන් පහක්. ඒ ඩෙස්ටිනේෂන් වලට අදාළ කොච්චර ඩිලිවරි වුණාද කියලා තමයි මම මේකෙදී හොයන්න හදන්නේ. මේකෙදී මට ඇත්තටම ෆෝමියුලා එකක් ලියනකොට එක ෆෝමියුලා එකක් ලියන්නේ. ඒ ෆෝමියුලා එක ඩ්‍රැග් කරන් යන්න පුළුවන් මෙමෙ දකුණු උත පැත්තට. එතකොට ෆෝමියුලා එකක් ලියනකොට මේ පහටම ගැළපෙන විදිහට තමයි ෆෝමියුලා එකක් ලියන්න ඕනේ. හරි නැත්තම් පහක් ලියලා තේරුමක් නැහැනේ. හරි අපි බලමු කොහොමද මේක ලියන්නේ කියලා. මෙතනදී කොලම්බ 1 කියලා ගත්තොත් එක ක්‍රයිටීරිය එකයි තියෙන්නේ. එතකොට එක ක්‍රයිටීරිය එකක් තියෙනවා නම් අපිට පුළුවන් count if කියන ෆෝමියුලා එක යූස් කරන්න. මෙතනදී මම range එක විදිහට දෙන්න ඕනේ destination range එක. ඒ වගේම දැන් ඔයගොල්ලෝ මේ මොනවද කියලා දන්නවා. ක්‍රයිටීරිය එක විදිහට දුන්නේ මොකද්ද? ඉස්සර නම් ඔයගොල්ලෝ දුන්නේ මොකද්ද? මෙහෙම කොලම්බ 1 කියලා අතින් ටයිප් කරානේ. දැන් මට එහෙම කරන්න බෑ මොකද? එතකොට ඒක ෆික්ස් නේ. කොලම්බ 1 නම් කොලම්බ 1 තමයි පහක් ඇදන් ගියත් කොලම්බ 1ම තමයි දෙන්නේ. එතකොට මට මේක වෙනස් වෙන්න ඕනේ. ඒක නිසා මම මේක රෙෆරන්ස් කරනවා. මෙතන කොලම්බ 1 කියන සෙල් එක ක්ලික් කරනවා. එතකොට ඒක සෙල් එක රෙෆරන්ස් වෙනවා. හරි දැන් අපි මේක බ්‍රැකට් එක වහලා පොඩ්ඩක් ෆෝමියුලා එක ඩ්‍රැග් කරලා බලමු. මේ පැත්ත ඩ්‍රැග් කරාම බලන්න මොකද වෙන්නේ කියලා. මේ ෆෝමියුලා එක ඩබල් ක්ලික් කරොත් මේක ප්‍රශ්නයක් නැහැ. හරි මේ කොලම්බ 1 මෙතන හරියටම රේන්ජ් එක ඇවිල්ලා තියෙනවා. දෙවෙනි එක පොඩ්ඩක් ඩබල් ක්ලික් කරලා බලමු. ආ මොකද වෙලා තියෙන්නේ? රේන්ජ් එක පැනල නේද? අපි මේ රේන්ජ් එකේ මොකුත් ඩේටා නැහැනේ. එතකොට අවුල් වෙලා. මේක මොකද වෙලා තියෙන්නේ? ක්‍රයිටීරියා එක නම් අවුලක් නැහැ. හරි නේද? මේකට පස්සේ මේක ඇවිල්ලා. අන්තිම එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේක අන්තිම එකට රේන්ජ් එක මෙතනටම ඇවිල්ලා මේ රේන්ජ් එකේ නෙමෙයි අපේ ඩේටා තියෙන්නේ. එතකොට මෙතන මේ රේන්ජ් එක නම් හරි. මෙන්න මේ වගේ වෙලාවකදී ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඕගොල්ලන්ගේ මෙන්න මේ රේන්ජ් එක ෆික්ස් කරන්න ඕනේ. හරිද? එතකොට මේ රේන්ජ් එක ෆික්ස් වෙන්න බෑනේ මේ ඩේටා පහටම. එතකොට මේක ලේසි ක්‍රමය තමයි මෙන්න මේ රේන්ජ් එක හයිලයිට් කරලා ඔයගලන්ගේ කීබෝඩ් එකේ F4 ෆන්ක්ෂන් කී එකක් තියෙනවනේ ඒක ඔබන්න. ඉබුවකම මොකද වෙන්නේ? කොලම් එකයි රෝ එකයි දෙකම මේ ඩොලර් මාක් එකක් වැටෙනවා. ඒ කියන්නේ ඒක ෆික්ස් වෙනවා. ඒ රේන්ජ් එක ෆික්ස්. ඩ්‍රැග් කරාට කොහෙවකත් එහෙම එහෙ මූව් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේකට තමයි කියන්නේ ඇබ්සලූට් රෙෆරන්ස් කියලා. හරිද? එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකට තමයි කියන්නේ රිලේටිව් රෙෆරන්ස් කියලා. ඒ කියන්නේ මේක J2. දැන් මේ ෆෝමියුලා එක මම ඩ්‍රැග් කරගෙන මෙහෙට යනවා. ගියාට පස්සේ මොකද වෙන්නේ? මේක ඩබල් ක්ලික් කරාම බලමු. මේ රේන්ජ් එක ෆික්ස් මේක වෙනස් වෙලා නැහැ. මේ බලන්නකෝ මේ රේන්ජ් එක ෆික්ස් මේක හෙල්ලිලා වක්ක නැහැ. ඉස්සෙල්ලා මෙතන පෙන්නන්නේ. දැන් එතනමයි තියෙන්නේ. ඒක ඒ වගේ එකකට තමයි කියන්නේ ඇබ්සලූට් රෙෆරන්ස් කියලා. දැන් ඉස්සෙල්ලා මෙතන තිබි J2. දැන් තියෙන්නේ K2. ඒ කියන්නේ ඉස්සෙල්ලා මෙතන දැන් මෙතනයි. හරිද? එතකොට ඒක රිලේටිව්ලි අපි රිලේටිව් කියන්නේ අපි දකුණු අත පැත්තට ඩ්‍රැග් කරන් යද්දි රිලේටිව්ලි දකුණු අත පැත්තට එකින් එක වැඩි වී යනවා කොලම් නම්බර් එක. හරි නේද? එතකොට මේ අන්තිම එකට ගියොත් මොකද වෙන්නේ? හරියටම රිලේටිව්ලි ක්‍රයිටීරියා එක ඇවිල්ලා තියෙනවා මේ සෙල් එකට. ඒ වගේම මෙතන රේන්ජ් එකත් ෆික්ස් මේ රේන්ජ් එකත් ෆික්ස්. එතකොට ඕකර තමයි කියන්නේ ඇබ්සලූට් රෙෆරන්ස්, මේකට කියන්නේ රිලේටිව් රෙෆරන්ස්. හරි නේද? අපි දැන් ප්‍රැක්ටිකල් එකක් බලමු. දැන් මම මේ ප්‍රැක්ටිකල් එකේදී ඩ්‍රැග් කරේ දකුණු අත පැත්තට. අපි මේ ප්‍රැක්ටිකල් එක ගත්තොත් මේකේ තියෙනවා ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ් එකට අදාළ ඩිලිවරි කවුන්ට් එක තමයි ගන්න ඕනේ. එතකොට මෙතනදීත් මට තියෙන එක ක්‍රයිටීරිය එක. ඒක නිසා මම මෙතනටත් යූස් කරන්නේ මොකද්ද? කවුන්ට් if කියන ෆෝමියුලා එක. මෙතනදී රේන්ජ් එක විදිහට ට්‍රාන්ස්පෝර්ට් තියෙන කොලම් එක මම සිලෙක්ට් කරා. ඒ ඩේටා ටික කමා ක්‍රයිටීරිය එක විදිහට ට්‍රක් කියන එක ගත්තා. මම මේකෙදි බ්‍රැකට් එක වහලා ඩ්‍රැග් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ෆෝමියුලා එක ඩබල් ක්ලික් කරන්නත් පුළුවන් නැත්නම් එකින් එක මෙහෙම බලලා ඩ්‍රැග් කරන්නත් පුළුවන්. හරි මම ඩබල් ක්ලික් කරේ. මේකේ ප්‍රශ්නයක් නැහැ. මේක ට්‍රක් 1 තියෙනවා. මෙතන රේන්ජ් එකත් අවුලක් නැහැ තියෙනවා. දෙවෙනි එකට ගියොත් මොකද වෙලා තියෙන්නේ? ආ මේ රේන්ජ් එක පැනලා මේ පළවෙනි ට්‍රක් එක අයින් වෙලා. පළවෙනි යට තියෙන එක අයින් වෙලා මේ පල්ලෙහාට ගිහිල්ලා. මේක නම් රිලේටිව්ලි වැඩි වෙලා. මේක හරි මේ. මේක පල්ලෙහාට ඇද්දට පස්සේ එකක් රිලේටිව්ලි පල්ලෙහාට ඇවිල්ලා. ඒක හරි. අන්තිම එකට වගේ ගියොත් මොකද වෙන්නේ? මේ ආ ට්‍රැක් අපේ රේන්ජ් එක ගොඩම පල්ලෙහාට ඇවිල්ලා. ඒතකොට මේ හරිය ඔයගොල්ලන්ගේ ඩේටා තිබ්බොත් කන්සිඩර් කරොත් මේ හරිය ඇප්ලයින් වගේ එකක් තිබ්බොත් ඒක මොකද වෙන්නේ? අයිති වෙන්නේ නැහැ. ඒතකොට උත්තරේ මොකද්ද? පැරදි. ඒක නිසා මොකද කරන්න ඕනේ? ඒක නිසා අපේ රේන්ජ් එක හැමතිස්සෙම මොකද කරන්න ඕනේ? ලොක් කරන්න ඕනේ. F4 බණ්ඩ පුළුවන් නැත්නම් F4 බණ්ඩ පුළුවන් නැත්නම් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ ලේසිම ක්‍රමය තමයි මේ රේන්ජ් එක මෙහෙම සිලෙක්ට් කරනකොටම රේන්ජ් එක සිලෙක්ට් කරනකොටම F4 කියන එක ක්ලික් කරන්න. නැත්නම් Fn එකත් එක්ක F4 බණ්ඩ. එලා කීබෝඩ් වල Fn එකත් එක්ක තමයි
FO බණ්ඩ ඕනේ නැත්නම් ඒක මේ සෙල්ස් ටික ලොක් වෙන්නේ නැහැ. හරි ඒක අමුතුක වුණොත් රේන්ජ් එක සිලෙක්ට් කරලා තමයි FO බණ්ඩ ඕනේ. නැත්නම් මේ පළවෙනි කැලේ විතරයි ලොක් වෙන්නේ. හරි නේද? හරි දැන් බලමු ෆෝමියුලා එක ඩ්‍රැග් කරලා. මේ පල්ලෙහා ඩ්‍රැග් කරොත් දැන් බලමු අපි එකක් ඩබල් ක්ලික් කළා. මේක ඩබල් ක්ලික් කරා මොකද වෙලා තියෙන්නේ? මෙතන රිලේටිව්ලි එක හරි ගිහිල්ලා මෙතන රේන්ජ් එකත් ෆික්ස් වෙලා. ඒක හරි. ඊට පස්සේ මේක ඩබල් ක්ලික් කරොත් ඒකත් මෙතනට හරියට රිලේටිව්ලි වැඩි වෙලා රේන්ජ් එකත් ෆික්ස්. හරි. ඔන්නෝම තමයි කොහොමද ඇබ්සලූට් රෙෆරන්ස් වෙයි රිලේටිව් රෙෆරන්ස් වෙයි වැඩ කරන විදිය. දැන් බලමු මෙන්න මේ වගේ එක්සැම්පල් එකක් අපි කොහොමද කරන්න කියලා. දැන් මෙතනදී මොකද වෙලා තියෙන්නේ? මෙතනදී තියෙනවා ක්‍රයිටීරියා දෙකක්. එකක් තමයි drive එකේ name එකත් filter කරගන්න ඕනේ, number of item ප්‍රමාණය filter කරගන්නත් ඕනේ. දැන් මේ example එකේ විදිහට එක එක driver items 15කට වැඩියෙන් deliver කරපු මේ කීයද කියලා තමයි හොයන්න ඕනේ. ඒ කියන්නේ වශයෙන් නම් item 15කට වැඩියෙන් කීයක් කී පාරක් deliver කරාද? ඔන්න ඔයගෙ තමයි අහන්නේ. ඒතර මේ වගේයක් ඇත්තටම ඕන වෙන්නේ හිතන්නකෝ ඔයගොල්ලන්ගේ boss ඔයගොල්ලෝ හදනවා මේ වගේ ටේබල් එක. ටේබල් එකක් හදලා ඔයගොල්ලෝ බොස්ට දුන්නාට පස්සේ බොස්ට පුළුවන් එන්න ඕනේ මෙන්න මේ නම්බර් එක වෙනස් කර කර. 10 දාන්න පුළුවන්. 10 දැම්මම ඔටෝමැටිකලි මේ උත්තරත් වෙනස් වෙනවා. ඔන්න ඔයගේ වෙනස් කර කර බලන්න ඕනේ කවුද පොඩි ඇනලයිස් එකක් කරන්න ඕනේ. හරිද? එතකොට මේ වගේ දෙයක් ගන්න තමයි මෙතන මේ වගේක් අපි යූස් කරන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද මේකට සාමාන්‍ය අපි ඉස්සෙල්ල ලියු විදිහට ෆෝමියුලා එක ලියන්නේ කොහොමද කියලා බලමුකෝ. දැන් මෙතන ක්‍රයිටීරියා දෙකක් තියෙන නිසා මම count ifs කියන ෆෝමියුලා එක තමයි ගන්නෙ. එතකොට මම මෙතන ඉස්සල්ලාම නම්ම විදිහට ක්‍රයිටීරියා රේන්ජ් එකට අදාළ ක්‍රයිටීරියා එක ගන්නම්. එතකොට නම් ටික තියෙන්නේ මේ කොලම් එකේ කොමා මෙන්න මගේ ක්‍රයිටීරියා එක. හරිනේ. ඊට පස්සේ කොමා මොකද ඔයගොල්ලෝ ඉස්සල්ලා කරේ? මෙතන දැන් greater than 50 තිබ්බනම් එතකොට මේ තියෙන number of items කොලම් එකනේ select කරන්න. මේ select කරා කොමා මොකද කරේ? ඉස්සල්ලා නම් ඔයගොල්ලෝ double quotation ඇතුලේ greater than 10 තිබුණා 10 කියලා දැම්මා. මෙහෙමනේ කරේ. දැන් මේක පළවෙනි මේ එක පළවෙනි සෙල් එකට හරි. මම කිව්වනේ මේ එක එකකට ලියලා හරියන්නේ නැහැ කියලා. මේ ෆෝමියුලා එක පල්ලෙහාට ඩ්‍රැග් කරන් යනකොට මේ ඔක්කොටම හරියන්න ඕනේ. මේ full scenario එකම consider කරන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ ෆෝමියුලා එක ලියලා. දැන් මේක වැරද්ද තමයි. මේ double click කරලා බලන්න කැමතිස්සෙම ෆෝමියුලා එකක් ලිව්වට පස්සේ 3-4ක් double click කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒතරෝ කරන්න මොකක් හරි වැරද්දක් තියෙනවා නම් පේනවා. දැන් මෙතනින් මොකද වෙලා තියෙන්නේ? මේ range මේ බලන්න මේ ඔක්කොම පල්ලෙහාට ගිහිල්ලා මේකත් ගිහිල්ලා පල්ලෙහාට මෙතන relative reference එක විතරයි හරි. හරිද? දැන් ඒක fix කරන්නේ කොහොමද? මම ඕගලන්ට කිව්වා මේ formula එක ලියනකොට මේ range තියෙනවා නම් ඒව lock කරන්න ඕනේ කියලා. select කරා FO එපුවා. මෙතනත් range එකක් තියෙනවා. මේකත් select කළා FO එපුවා. හරි. දැන් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මම මේක drag කරන් යනවා. drag කරන් ගියොත් මොකද වෙලා තියෙන්නේ? දැන් මේකේ range ටික පැනලා නැහැ. හරිනේ. range ටික පැනලා නැහැ. මේ relatively මේ නම වෙනස් වෙලා. ඒ කියන්නේ මේ i19 එක ගන්නට වැඩ ගන්නවා. මෙතන තියෙන criteria එකත් ගන්නට වැඩ ගන්නවා. හැබැයි මෙතන තියෙන criteria එක මොකද? මේ greater than කියන එක fix නේද? මේක double quotation දාලා මෙතන text tag වගේ fix ආවිල්ලා තියෙන්නේ. එතකොට මේක වෙනස් වෙන්නේ නැහනේ. දැන් ඒ කියන්නේ ඔයා මෙතන 15 කරොත් මෙතන values ටික වෙනස් වෙනවද? නැහැ නේද? නැහැ. දැන් මට කරන්න ඕන අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ මම මෙතන 15 කරොත් මෙන්න මේ උත්තර ටික වෙනස් වෙන්න ඕනේ. හරි. එහෙම කරනවා නම් මට මෙන්න මේ සෙල් එක තියෙනවානේ මෙතන 10 තියෙන සෙල් එක ඒක මෙතන රෙෆරන්ස් කරන්න ඕනේ. ඒක රෙෆරන්ස් කරන්නේ කොහොමද දන්නවද? ඕගොල්ලෝ මෙන්න මේ මෙතන මේ සිම්බල් එක තියෙනවානේ greater than no equal less than ඕන සිම්බල් එකක් තියෙනවානේ. ඒ සිම්බල් එක විතරක් දාන්න ඕනේ මේ double quotation ඇතුළේ. ඊට පස්සේ කෝසෙක හැපෙත්තෙන් තියලා end කියන සිම්බල් එකත් එක්ක මෙන්න මේ සෙල් එක රෙෆරන්ස් කරන්න ඕනේ. හරිනේ. තව පොඩි වැරද්දක් මම කරා. බලන්න මොකද වැරද්ද කියලා. මම මේක enter කරනවා. enter කරලා මේ ෆෝන් එක drag කරන් යනවා. ඒ කියන්නේ double click කරනවා. දැන් බලන්න double click කළා මොකක් කර එක. අපි දෙවෙනි එක double click කරමුකෝ. මොකද වෙන්නේ? අන්න මෙතන මේ ටික ඔක්කොම හරි මේ සෙල් රෙෆරන්ස්, relative reference, ඊළඟට absolute reference ඔක්කොම හරි. මෙතන relative reference එක මොකද වෙලා තියෙන්නේ? මේකත් relatively වැඩි වෙලා මේ එහෙම වුණත් හරිද හැමදෙස්සෙම මේ සෙල් එකනේ අපි වෙනස් කරන්නේ. ඒතකොට හැමදෙස්සෙම මෙන්න මේ සෙල් එක fix වෙන්න ඕනේ. ඒක නිසා අපි පළවෙනි ෆෝමියුලා එකට ගිහිල්ලා මෙන්න මේ J13 කියන එක මොකද කරන්නේ? මේක fix කරන්න ඕනේ. ඒතකොට FO ගනොම FO එපුවොත් ඒක lock වෙනවා. ඊට පස්සේ මම මේ ෆෝමියුලා එක drag කරන් යනවා. මෙහෙම drag කරන්න පුළුවන්, double click කරන්න පුළුවන්. දැන් බලන්නකෝ ඕන සෙල් එකක් ක්ලික් කරොත් ගානට හරි මේ මේක relatively මෙතනට ඇවිල්ලා මේකත් හරි මෙතනත් ඒක වෙනස් වෙලා නැහැ එතනමයි. අන්තිම එක ගත්තත් ගානට ඒක ෆික්ස් වෙනවා මේ දැක්කද? ඒතර ඔන්නෝම තමයි ඇබ්සලූට් රෙෆරන්ස්, ඊටස් මේ වගේ රිලේටිව් රෙෆරන්ස්,
මේව තමා ක්‍රයිටීරියා එකට සෙල් එක රෙෆරන්ස් කරන විදිය මතකයි නේද ක්‍රයිට් මේ සිම්බල් එක දාන්න ඕනේ ඩබල් කෝටේෂන් ඇතුළේ ඊට පස්සේ and සිම්බල් එක ඊට පස්සේ සෙල් එක තියෙන ඇඩ්‍රස් එක හරි නේද ඔන්නෝම තමා කොහොමද සෙල් එකක් රෙෆරන්ස් කරන්නේ ක්‍රයිටීරියා එකක් ඇතුළට හරි දැන් බලමු තව ප්‍රැක්ටිකල් එක මේ ප්‍රැක්ටිකල් එකේදී ක්‍රයිටීරියා කීයක් තියෙනවද ක්‍රයිටීරියා තුනක් තියෙනවා මොකද අයිටම් එකක් තියෙනවා ඒ වගේම ඩේට් එකක් තියෙනවා තව ඩේට් එකක් තියෙනවා හරිනේ එතකොට බලමු මේක අපි ලියලා ෆෝමියුලා එක එතකොට මේකට ක්‍රයිටීරියා එකට වැඩියෙන් තියෙන නිසා මම මේකට මොකක්ද යූස් කරන ෆෝමියුලා එක කවුන්ට් ඉප්ස් හරිනේ කවුන්ට් ඉප්ස් අරගෙන ඔයගොල්ලන්ට කැමති ක්‍රයිටීරියා එක මුලින් ගන්න පුළුවන් මම ගන්නම්කෝ ඉස්සලාම මේ අයිටම් එක එතකොට මම අයිටම් තියෙන කොලම් එක සිලෙක්ට් කරා මොකද ගන්න ඕන ඔතනදී මම F4 බලා මම ලොක් කරගත්තා ඊට පස්සේ කමා එක ක්‍රයිටීරියා එක මොකද්ද? ඒ රේන්ජ් එකේ තියෙන්නේ මොන අයිටම් එකද කියන එක සිලෙක්ට් කරා. ඒක තමයි ක්‍රයිටීරියා එක වෙන්නේ. ඊතර මම ඒක නිකම්ම ක්ලික් කරා. ඒක ලොක් කරන්නේ මොකුත් නැහැ. මොකද ඒක රිලේටිව්ලි මම පල්ලෙහාට ඩ්‍රැග් කරන් යනකොට ඒ සෙල් එකත් එන්න එකෙන් එක එකින් එක වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ කමා. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? ඊට පස්සේ මම ගන්න ඕනේ ක්‍රයිටීරියා රේ 2. මම ගන්න greater than less than greater than එක ගන්න. දැන් මේ greater than less than තියෙන තුර මේක between නැහැ. between තිබ්බොත් තමයි equal වෙන්නේ. දැන් මේ greater than තිබ්බොත් දාන්නේ greater than symbol එක විතරයි. එතකොට මේ greater than date එකට අදාළ dates ටික තියෙන මේ column එකගෙන එතන මම මේ column එක select කරා. select කළා මොකද ගන්නෙ lock කරන්න ඕනේ. හරිද නැත්තම් මොකද වෙන්නේ? ඒවා එහෙම එහෙම යනවා ranges. comma මෙතන මොකද වෙන්නේ? මෙතන date එක විදිහට මම මොකද දාන්නේ? දැන් මට මේ මේ මෙතන date එකේ තියෙන cell එක තමයි reference වෙන්න ඕනේ. එතන greater than වෙන්න ඇති පෑනේ. එතකොට greater than symbol එක මම මොකද කරන්නේ? දැම්ම double quotation ඇතුලේ and කියන සිම්බල් එක දැම්ම මෙන්න මේ සෙල් එක ක්ලික් කරා ක්ලික් කළා මොකද කරන්න ඕනේ මේ සෙල් එකත් ලොක් කරන්න ඕනේ නැත්නම් මොකද වෙන්නේ නැත්නම් මේ සෙල් එකත් relatively පල්ලෙහාට වෙද්දී වැඩි වෙනවා පල්ලෙහාට යනවා ඒතකොට වැරදි comma දැන් ආයිමත් less than part එක ලියන්න ඕනේ less than part එකේ date එක තියෙන්නේ මේ date එක ඒ date එකම අනිවාර්යයෙන්ම මේ විදිහටම select කරන්න ඕනේ ආයි පාරක් එකපාරක් select කරා කියලා ආයි නොකර ඉන්න බෑ මම මේකත් ලොක් කරගත්තා comma ක්‍රයිටීරියා 3 එක වෙන්නේ මොකද්ද less than මේ date එක. එතකොට less than කියන සිම්බල් එක දාන්න ඕනේ මොකේද? double quotation ඇතුලේ ඊට පස්සේ and symbol එක ඊට පස්සේ less than තියෙන date එක දාලා ඒ cell එක lock කරන්න ඕනේ මතක ඇතුව. හරිනේ. ඊට පස්සේ bracket එක වහලා enter කරන්න. හරිනේ. ඊට පස්සේ මේක double click කරලා බලන්න. හරි. මේ තව වෙන එකක් double click කරලා බලමු. බලමු මේවා හරිද හරි ගිහිලාද කියලා. item එක relatively වැඩි වෙලා මේවා fix තමයි ඔය fix වෙනස් වෙලා නැහැ පල්ලට පල්ලට ගිහිල්ලා නැහැ මේ ranges ටිකත් fix ඒව වෙනස් වෙලා නැහැ ඒකෙන් අපේ formula එක හරි ඕන තව එක double click කරලා බලමු අන්න හරි මේ ඒව වෙනස් වෙලා නැහැ මෙහෙමනම් අපේ formula එක හරි දැන් එතකොට කාට හරි පුළුවන් ඔයගොල්ලෝ බොස්ට වුණත් පුළුවන් මේ date වෙනස් කර කර ඒ වගේම මෙතන greater than වගේ දේවල් වෙනස් කර කර මේ පොඩි මේ analysis පාරක් දාන්න පුළුවන් ඕගොල්ලන්ගේ කොහොමද performance කියලා හරි නේද? එතකොට මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එකේ මම කතා කරපු දේවල් හොඳට තේරෙන්න ඇති කියලා. ඇබ්සලූට් රෙෆරන්ස්, රිලේටිව් රෙෆරන්ස්, ඒ වගේම සෙල් රෙෆරන්සස් වගේ දේවල් තමයි මම කතා කරේ. මේකේ මම වීඩියෝ එකට අදාළ ප්‍රැක්ටිකල් එකත්, ඒ වගේම මේ ප්‍රැක්ටිකල් වලට අදාළ තියරි ටිකත් මම මේ ඔක්කොම මේ වීඩියෝ එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ යටින් දානවා. ඔයගොල්ලොත් ප්‍රැක්ටිස් වෙන්න, ප්‍රැක්ටිස් කරොත් තමයි ඔයගලන්ට ප්‍රැක්ටිස් කරන්න කරන්න තමයි ඔයගලන්ට හොඳ නොලෙජ් එකක් එන්නේ මේව හොඳට අතුරු හුරු වෙන්නේ ඇහැට හුරු වෙන්නේ එතකොට මම මෙතනින් ඉවර වෙනවා මගේ කවුන්ට් ෆෝමියුලාස් වලට අදාළ වීඩියෝ සීරීස් එක මම ඊළඟට තව අලුත් ෆෝමියුලා ටයිප් එකකින් ඒ කියන්නේ අලුත් මේ වගේ කවුන්ට් වලට ෆෝමියුලාස් ගොඩක් තිබ්බා වගේ තව අලුත් ෆන්ක්ෂන් එකකින් හම්බ වෙනවා ඉක්මනටම එතකන් ඔයගොල්ලෝ පුළුවන් තරම් මගේ වීඩියෝස් බලලා මගේ වීඩියෝස් අනිත් කට්ටියට ෂෙයා කරන්න මොකද ඒක ඕගොල්ලෝ ඉගෙන ගන්න මැදි අනිත් අයත් මේව දැනගෙන ඉගෙන ගන්න ඕනේ හරියට කරන්න ඉගෙන ගන්න ඕනේ ඒක තමයි ලොකුම දේ මොකද ඕගොල්ලෝ වැරදියට කරොත් එන්නේ වැරදි උත්තරයක් නේද එතකොට ඕගොල්ලන්ට Excel එක Excel වල තියෙන ඒක ට්‍රස්ට් එක නැති වෙනවා නේද දැන් ඕගොල්ලෝ මේක හදලා බොස්ත දුන්නොත් උත්තරේ වැරදි නම් වැඩක් නැහැ ඊට පස්සේ ඒගොල්ලෝ බලද්දි ඒක නිසා හරියට කරන්න ඉගෙන ගන්න ඕනේ හරි එහෙනම් ඕගලන්ට සුබ දවසක් මගේ YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරන්න ඒ වගේම අලුත්ම වීඩියෝ එන්න නම් bell icon එක click කරන්න එතකොට ටග්ගල මගේ වීඩියෝ එකක් ආවම ඔයගලන්ට notification එකක් එනවා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු ඔයගලන්ට ජය වේවා